හොඳ ආරම්භයක් ලබා දෙනවා මහේෂ් අබේරත්න. මම සූදානම් මීළඟට තරඟ කාර්යයකට වේදිකාව බාර කරන්න. පිළිගන්න මේ නතාෂා ප්‍රනාන්දු. ලස්සනයිනේ මේ ඇක්ෂන් ටික. මමත් පුරුදු වෙන්න ඕන මේ වැඩේ. හා මොකද මේ මෙහෙම මොකද මෙහෙම මෙහෙම එකක් කරේ? මොකද බලන්න කොහොමද කරේ? නෑ ඒක නෙමේ. ඒ අදයි මට ඇසුනේනේ අර මොකද මියුසික් යන අතර මොකද මෙහෙම කරේ? නෑ නෑ තව මොකක් හරි එකක් කරා කොහොම හරි මම ඒක අල්ල ගන්නවා. මම ඒක අල්ලගෙන කොහොම හරි සිං කරනවා මේ විදියට. අද මෙයාගෙන් මං අල්ලගත්ත වැඩක් පොඩි පොඩි වැඩක් අදයි මට ඇසුනේ ස්වීතනේ පුතා මං කැමති මගේ ගීත ගායනා කරනවට ඔයා කැමති නම් ඕනම තැනක මගේ ගීත ගායනා කරන්න අනිදේ තමයි හරිම මිහිරි කටහඬක් තියෙනවා ඉතින් පළවෙනි වර්ස් එකේ පොඩි පොඩි අස්ථාවර වීම් වුණා ඒ කොහොම වුණත් ඔයාගේ මේ හරි පිරිච්ච දෙයක් තිබුණ මේ ස්ටේජ් එකේ හරි කලෙලියක් තිබුණා. මගේ ගීතේ ඕන තැනක ඔයා ගායනා කරන්න ඕනම තැනක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට හොඳ තරගයක් මම ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. මං සුබ පතනවා අඩුපාඩු හදාගන්න. Thank you miss. නදාස මා හිතන්නේ ඔබේ ගායනාවේ තියෙන විශේෂත්වය තමයි ඔබ මේ ඔබේ ශරීරයට බය නැතිවීම. සාමාන්‍යයෙන් ගායක ගායිකාවන්ගේ තියෙන ප්‍රධානතම ගුණාංගයක් එක තමන්ගේ ශරීරයට බය නැතිවීම. නැත්නම් අපි බය හිතෙනුත් එහෙම අපේ අත ඉස්සුවොත් කැත වේද? අපි හැරුණොත් ලස්සනද? ඒ බය නැති වෙන්න ඕනේ. ඒ බය නැතිවීම ඔබේ තිබෙනවා. නමුත් ගායන හැකියාව වඩාත් ඉස්මතු විය යුතුයි. ස්ථාවර විය යුතුයි. ස්ථාවර කරගන්න තමයි පුළුවන් කියලා මා හිතනවා. අපිට සුබ පතනවා. ඔබේ ගැයීම ගැන. Thank you sir. ඕනට මම හිතනවා මේ ගීත සම්පූර්ණ වුණ එහෙම නැත්නම් පරිපූර්ණ
ගායනයක් ඉදිරිපත් කිරීමක් කියලා. මොකද හේතුව ඔබගේ ගායනය තුළ ඔබ ඉතාමත් සාර්ථකව ඉදිරිපත් කරා. ගායනය කියන ලොකු අඩුපාඩුවක් අපි දැක්කෙම නැහැ. සාමාන්‍යයෙන් ඔය මේ තරමට මේ බය නැතුව ස්ටේජ් එක උඩ ගීත ගායනා කරන්න සාමාන්‍යයෙන් අවසාන වටේට එනකොට, ඒ කියන්නේ අවසාන 10 දෙනා වගේ එනකොට තමයි මේ තරම් වේදිකාවට මේ තරඟකරුවන් බය නැතුව ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ 78 දීම මෙහෙම ඉදිරිපත් කරනවා කියන්නේ නටාෂා පිලුම් ගහයි කියලා මට හිතෙනවා 10 දෙනා අතරට ආවා. ජය ප්‍රාර්ථනා කරනවා. Thank you sir. සංගීතා මුදුන්කොඩුව මහත්මිය, මම හිතන විදිහට නටාෂාගේ කැමැතිම ගීතේ මොකක්ද? ඒ හින්දා තමයි එච්චර වැඩ කෑලි එන්නේ ඇඟට. මම හිතන්නේ සෑහෙන කාලයක් ඔක අහන්න ඇති. හැබැයි අසුම් ගීතේ. හැබැයි අකිල මම මෙතන ඉන්න හන්දම මේ හොර ගෙඩිය මෙහෙම කියනවත් දන්නේත් නැහැ. නෑ මං හරි ආසයි ගීතේට. අනේ හරි. බොහොම සතුටුයි ඒක අහන්න ලැබුණ එක ගැන. අපි බලමු ඊළඟ තරඟ වටය ඔබට අයිතිද කියලා. හැබැයි තව සති 3ක් ඉවසන්න වෙනවා. මෙවර දෙරණ ඩ්‍රීම්ස්